පින්නතනි මේ ධර්ම සාකච්ඡාවේදී මෙතෙක් අපි දේශනා 20 ගණනක් පමණ සිදු කළා. ආනාපාන සති කාණ්ඩය ඒ අතර අපි සාකච්ඡා කළා මේ ආනාපාන සති කාණ්ඩය කියලා සඳහන් කරලා තියෙන කොටස. එමනම් මේ ආනාපාන සති කාණ්ඩය තුල මේ නිර්දේශ කරලා තියෙන ආකාරයෙන්ම අපි මේක සාකච්ඡා කළ යුතුයි. මේ විසුද්ධි මාර්ගයෙන් පැහැදිලි කරලා තියෙන ක්‍රමය ආනාපාන සතිය පිළිබඳව විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරලා තියෙන ක්‍රමය. එහෙමනම් විසුද්ධි මාර්ගයෙන් කොහොමද මේ ආනාපාන සතිය පිළිබඳව පැහැදිලි කරලා තියෙන්නේ කියන කාරණාව තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. යම් භාවනා ක්‍රමයක් හරියටම සම්පූර්ණ කරගන්න නම් ඒ භාවනා ක්‍රමයේ පිළිබඳව ඇති සියලුම ගැටලු निराකරණය කරගෙනම ඉදිරියට යා යුතුයි. එහෙම නැත්නම් ඒ භාවනා ක්‍රමය අපිට සම්පූර්ණ කරන්න බැරුව යනවා. ගැටලු निराකරණය නුනොත් භාවනාව කරගෙන යන ඉදිරියට යන අවදී යම් යම් ගැටලු මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනාවේ යෙදුනට පස්සේ මතුවෙන්න තියෙන ගැටලු සියල්ලම ඊට කලින් සාකච්ඡා කරලා निराකරණය කරලා තිබුණොත් තමයි ආයේ ගැටලු මතුවෙන්නේ නැතුව ඉදිරියට හරියටම තමන්ගේ භාවනා ක්‍රමය નિවැරදිව කරගෙන යන්න පුළුවන්කම ඇති වෙන්නේ. ඒ නිසා අපි මේ භාවනා ක්‍රමයේදී ඒ ඇති වෙන්න තියෙන ගැටලු සියල්ලක් පුළුවන් තරම් निराකරණය කරන්නම සාකච්ඡා කළ යුතුයි. එහෙම වුණොත් තමයි මේ මහත් වෑයමක් දරලා සිදු කරන මේ දේශනා මාලාවේ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ කරුණු ටික සාකච්ඡා කරන්න විසුද්ධි මාර්ගය අත්‍යවශ්‍යයි. මේ සමහර ලාට පහුගිය දේශනා අදත් ඇති අලුතෙන්ම සම්බන්ධ වෙච්ච අය. මීට පෙරත් විවිධ අවස්ථාවන් වල දේශනා මාලාව අතරතුර සහ සම්බන්ධ වෙච්ච අය ඉන්න පුළුවන්. එහෙම වෙලාවට මුලින්දලම සම්බන්ධ නොවිච්ච අයට අපහසු තැන් ගැටලු මතුවෙන තැන් බොහෝ තියෙන්න පුළුවන්. ඒ සියලු ගැටලු ඇති වෙන තැන් निराකරණය කරගන්න මේ දේශනාවට මුලින්දලම කීප වතාවක් සවන් දෙන්න ඕනේ. ඒ හැම දේශනාවක්ම ඊටාම උවමනාවෙන්ම සවන් දීලා මේ කාරණාව අපිට බොහොම පහසු කාරණාවක්. මේ සතිපට්ඨාන සාකච්ඡාව ඉතාම හුරු පුරුදු පහසු කාරණාවක් බවට පත් කරගත්ත තරමට තමයි භාවනා ක්‍රමය පහසු කරගන්න ලැබෙන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අමාරුයි අපහසුයි කියලා. එහෙම හිතෙනවා නම් අපිට තාම නිවන හරි ඈතයි. මේ සාකච්ඡා කරන්නේ නිර්වාණය සඳහා තියෙන එකම මාර්ගයයි කියලා තමයි අපි මේ සාකච්ඡාව පටන් ගත්තේ. අපි කවදාවත් කරලා නැති වැඩක් අලුතෙන්ම පටන් ගන්නකොට අපිට ඒ කියර හුරු දෙයක් කරන්නට වඩා සෑහෙන අපහසුතාවයක් දැනෙනවා. එමන පින්නතින මේ නිර්වාණය කියන එක අපිට කවදාවත්ම හම්බෙලා නෑ. කවදාවත්ම අපි දැකලත් නෑ. කවදාවත් අපි නිවන් යන්න උත්සාහ කළෙත් නෑ. හම්බෙච්ච නැති, දැකපු නැති, අත්දැකීමක් නැති, නමුත් ලෝක ධාතුවේ තියෙන සාන්ත සුන්දරම තැනට යන්න තමයි මේ වෑයම. එතෙන්ට යන ක්‍රමය, එතෙන්ට යන මාර්ගය හොයාගන්නයි මේ වෑයම් කරන්නේ. එහෙමනම් එතකොට අපහසුතාවක් දැනෙනව ඕන තරම්. අමාරුකම් දැනෙනව ඕන තරම්. මොකද අපි පුරුදු නැති මාර්ගය. ඒ සියලු අපහසුතා අමාරුකම් ජයග්‍රහණය කරන්න පුළුවන් නම් තමයි ඔහුට වේගෙන් ඒ කරා ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අමාරුයි කියන කාරණාව හැම වෙලාවෙම අතහැරලා දාන්න ඕනේ. සංසාරේ අපි මේකට සූදානම් නොවිච්ච නිසාම විවිධ අවස්ථාවන් වල අපි ඉපදුනා. ඒ ඉපදෙනකොට හැබැයි
ඔය වගේම එකක් නම් හම්බුනේ නැහැ. ඉපදිච්ච ඉපදිච්ච අවස්ථාවන් වල අපිට විවිධාකාර ඇඟවල් හම්බුනේ. විවිධාකාර ශරීර හම්බුනේ. විවිධ ශරීර අපි පෝෂණය කළා. සුනක ශරීරත් පෝෂණය කළා. ගවයෙකුගේ ශරීරයත් පෝෂණය කළා. අලියත් වෙලා ශරීර පෝෂණය කළා. කුරුල්ලු කොබියෝ වෙලත් ශරීර පෝෂණය කළා. දෙවියෝ බ්‍රහ්මිය වෙලත් ශරීර පෝෂණය කළා. එහෙනම් නැවත මේ ජීවිතයේ ආයේ මිනිසෙක් වෙලා මේ මිනිස් වූ උපාදානස්කන්ධයක් පෝෂණය කර කර ඉන්නවා. ඒ ඉන්න අතරේ තමයි මේ උපාදානස්කන්ධ පෝෂණය කිරීමේ ගමන නවත්තන්න අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කරගන්න මේ මහත් උත්සාහයෙන් කටයුතු සංවිධානය කරගෙන යන්නේ. එහෙනම් කවදාවත්ම ගියපු නැති තැනකට යන්න සූදානම් වෙන නිසා අමාරුයි අපහසුයි කියන කාරණා විවිධ වෙලාවල් වල දැනෙනවා. හැබැයි ඒ සියලු බාධක ජයග්‍රහණය කරගෙන ඉදිරියට යන පුද්ගලයා විතරයි ජයග්‍රහණය ලැබුණු පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි අපහසුයෙන් නමුත් මේ කාරණාවට එළඹිය යුතුයි. එහි ප්‍රනීත බව දැනෙන්න ගත්තට පස්සේ ඒක අපහසුවක් නැහැ. අපි මහත්මයා යෝජනාවකුත් කළා. ඉදිරියට දේශනා මාලාව අවසානයේ අපි විනාඩි 10ක්වත් ආනාපාන සතිය වඩමු කියලා. ඒකට අපි ටිකක් කල් තිබුණා. කර්මස්ථානයේ සාකච්ඡා කරලා ඉවර වෙච්ච ගමන් අපි හැම දේශනාවක්ම ඉවර වෙච්චාම ටිකක් භාවනාවට යොමු වෙමු කියලා. එතකොට ඇති වෙන ගැටලුත් ඒත් එක්කම සාකච්ඡා කර කර निराකරණය කරගන්න පුළුවන් නිසා. ඊළඟට බින්දුතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ සසරින් එතර යෑම කියන කාරණාව මේ නිවන කියන කාරණාව ඊට පහසුවෙන් ලබන්නේ බැරි බව අපිට නෙමෙයි සංසාරේ බොහෝ දුක් විඳපු අය අප්‍රමාණ දුක් විඳපු අය නිර්වාණය වෙනුවෙන් උන්වහන්සේලාටත් පහසුවෙන් නම් නිවන හම්බ වුණේ නැහැ. සම්මා සම්බුද්ධත්වයේ පහසුවෙන් ලැබුණෙත් නැහැ. මහා රහත් භාවයෙන් පහසුවෙන් ලැබුණෙත් නැහැ. මේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට සීලේ ප්‍රමාණයට සරණ පිහිටපු ප්‍රමාණයට අපි නිවනට ලඟ වෙනවා. ශ්‍රද්ධාවේ ප්‍රමාණයට සීලේ ප්‍රමාණයට සරණ පිහිටපු ප්‍රමාණයට අපි නිවනට ලඟ වෙනවා. ඒ ශ්‍රද්ධාව නිසා අපි දන් දුන්නා. ඒ ශ්‍රද්ධාව නිසා අපි බණ ඇහුවා. ඒ ශ්‍රද්ධාව නිසා අපි සිල් රැක්කා. ශ්‍රද්ධාව නිසාම සරණ පිහිටියා. ශ්‍රද්ධාව නැත්තම් මේ එකක්වත් හරියට සම්පූර්ණ වෙන්නේ නැහැ. තිසරණ සම්පූර්ණ කරගත්තේ නැත්තම් ඒත් මේ එකක්වත් සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් නැහැ. මේ දාන ආදී කුසල ධර්මයන්, සීලාදී කුසල ධර්මයන් සියල්ලම හරියටම සම සමානව සම්පූර්ණ කරගත්ත පුජ්‍යලයා තමයි බොහොම වේගෙන් ඉදිරියට යන්නේ. මේ දානේ කියන වචනේ සඳහන් කරනකොට ලෝකේ තියෙන මහ විශාලතම පාරමිතාවක් නේ දානේ කියලා කියන්නේ. විශාල පාරමිතාවක්. බෝසතාණන් වහන්සේ නමක් නියත විවරණ ලබා ගත්තට පස්සේ උන්වහන්සේ ඉස්සරලාම අරමුණු කරන්නේ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් මම සම්පූර්ණ කළ යුත්තේ මොනවද කියලා. එතකොට තමයි අරමුණු වෙන්නේ පාරමිතා 10. ඒ පාරමිතා අරමුණු වෙනකොට ඉස්සරලාම අරමුණු වෙන්නේ දාන පාරමිතාව. මේ පාරමිතා 10 තියෙන විශාලම පාරමිතාව. දාන පාරමිතාව භාජනයක් කියලා කිව්වොත් ඉතුරු පාරමිතා 9ම මේ භාජනයේ ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ පාරමිතා පුරන්න පටන් ගන්නෙත් දාන පාරමිතාවෙන්, පාරමිතා ඉවර කරන්නෙත් දාන පාරමිතාවෙන්. වෙස්සන්තරාත්ම භාවී අපේ බෝසතාණන් වහන්සේ වෙස්සන්තර රජුගේ හැටියට දන් දෙනකොට අනික් පාරමිතා පුරලා ඉවරයි. නමුත් තාම දන් දෙනවා. අති විශාල පාරමිතාවක්. ඊළඟට විශාල පාරමිතාවක් වෙනවා වගේම එහෙම වෙන්නේ හරියටම දානයක් පූජාකරනද විදර්ශනා ඥානයක් තියෙන්න ඕනේ. ඒ තරම් සංකීර්ණයි දානය. විදර්ශනා ඥානයක් තියෙන කෙනෙකුට තමයි හරියටම දානයක් දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ කාරණාවලුත්
දැනගන්න අවශ්‍යයි කියලා ඒකයි සඳහන් කළේ මේ ගැටලු මතුවෙන තැන් ඔක්කොම निराකරණය වෙන්න ඕනේ එතකොට මොකද්ද මේ විදර්ශනා ඥානයක් තියෙන්න ඕනේ දානයක් දෙනකොට කියලා කියන්නේ මේ හැමෝම හොඳට දන් දෙන අය ඒ නිසා මේ කරුණු දැනගන්න එක අපේ දානයේ මහත්ඵල කරන්න තව වටිනවා අපි මෙහෙම සාකච්ඡා කළොත් ඒ කාරණාව තේරුම් ගන්න අපේ ගෙදරක අපි දානයක් සංවිධානය කරනවා ස්වාමීන් වහන්සේලා 19යි අපි තීරණය කරනවා අටපිරිකර 10යි අවුල්පත් පිඟන් පාත්‍ර 10යි පළතුරු පාත්‍ර 10යි මේ වගේ අපි දානෙ පිළියෙල කරනවා පිළියෙල කරලා අපි දල වශයෙන් තමන් තනියම ගානක් තීරණය කරනවන්නේ මට මේ පිංකම කරන්න මේ තරම් මුදලක් වියදම් වෙනවා ඒක තමන් තීරණය කරන්නේ එහෙම තීරණයක් නැතුව අපිට කරන්න බෑනේ තමන් තනියම තීරණය කරනවා මෙච්චර මුදලක් යනවා කෙනෙකුට හිතුනොත් මෙච්චර මුදලක් වියදම් වෙනවා නම් මන්න ණයට ගන්න වෙනවා මේ මුදල් ප්‍රමාණය එහෙම වෙච්චාම මේක තමයි පෘථජන හිතේ හැටි කෙන තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ණය වෙවි පිංකම් කරන්න ඕනේ නැහැ ඒක ඊට පස්සේ ආයෙත් බරක් නේ ණය වෙලා පිංකම් කරන්න ඕනේ නැහැ මම තියෙන හැටියට පිංකම් කරනවා එහෙම කල්පනා කරනවා හැබැයි එතන තියෙන්නේ ආත්ම වංචාවක් තමා විසින්ම තමන්ට කරගන්න ආත්ම වංචාවක් එතන තියෙනවා මොකද පින්කම කරන්න ණය වෙනකොට හිතෙනවා ණය වෙලා පින්කම් කරන්න ඕනේ නැහැ කියලා. ඒ වුණාට ජීවිතේ අනික් හැම දෙයකටම අපි ණය වෙනවා. තියෙන විදිහට පින්කම් කරනවා කියලා පින්කමේදී හිතනවා. මංගල උත්සවයක් වෙච්චාම ඒකට ණය වෙනවා. ඉඩමක් ගන්න වෙච්චාම ඒකට ණය වෙනවා. පාපෙදී කියන පුජ්‍යලයාට යතුරුපෙදියක් ඕනේ වෙච්චාම එයා හිතන්නේ මට තියෙන විදිහට මම මේ පාපෙදී මේනවා කියලා කල්පනා කරන්නේ නෑනේ. ණය වෙලා යතුරුපෙදියක් අරගන්නවා. එහෙනම් ජීවිතේ ඒ හැම දෙයකටම ණය වෙනවා. නමුත් දානේ ගාවට එනකොට නැත්තම් පින්කමක් ගාවට එනකොට ණය වෙලා කරන්න ඕනේ නෑනේ කියලා හිතෙනවා. දැන් ඊළඟට බරකුත් දැනෙනවා. දැන් මේ පින්කම මෙච්චර ලොකුයි මෙච්චර වියදමක් යනවා. එතකොට කෙනෙක් ඇවිල්ලා අහනවා දැන් පින්කමක් කරනවා නේද? එහෙමනම් අටපිරිකර 10යි මම ආරම්භ දෙන්න කියලා බාර ගන්නවයි කියන්නේ. ඒ බාර ගන්න වෙලාවට මෙතෙන්ට තමයි මේ හොඳ සිහි කල්පනා ඕනේ. හොඳට හිතලා තමයි උත්තරේ දෙන්න ඕනේ. දැන් මට පින්කම බරයි සෑහෙන වියදමක් යනවා. මට අරය අටපිරිකර 10යි බාර ගන්නම් කියලා කියනකොටම ලොකු සතුටක් එක්ක අනේ ඒකට යන්න තිබිච්ච මුදල නම් ඉතුරු වුණා කියලා හිතුනොත් එහෙම එතන තියෙන්නේ ලෝභ හිතක්. නමුත් අපිට තේරෙන්නේ නැහැ ඒක ලෝභයි කියලා. ඒ තරම්ම මේ කාරණාව සිවුම්. එතන තියෙන්නේ ලෝභ සහගත සිතක්. මේවා මේ අපාය ගෙනියන අකුසල් නෙමේ. නමුත් දාන චේතනාවේ කුසලයේ අඩු කරනවා, පළුදු කරනවා චේතනාව. ඒ වෙලාවට හොඳ සිහියෙන් උත්තරයක් දෙන්න ඕනේ. මට පින්කම කරන්න පුළුවන්. නමුත් ඔබටත් පින් සිද්ධ වෙන්න ඕන නම් ඔබ ඒක දන්න. නැතුව කවුරුවත් මේකට සම්බන්ධ වුණා නූණා කියලා මගේ පින්කම මම නතර කරන්නේ නැහැ. නමුත් ඔබටත් පින් ඕනේනේ. ඒ නිසා ඔබ ඒ කාරණාව සම්පූර්ණ කරන්න. ඒක මේ කාටවත් දැනෙන්න නෙමෙයි. තමන්ගේ හිතත් එක්ක ගනුදෙනුවක් කරන්න ඕනේ. ඔබ ලෝභ සහගතවද මෙයාට මේක බාර දෙන්නේ? නැත්නම් හැබෑවෙන්ම අනුකම්පාවෙන් දයාවෙන්ම ඔහුට පින් සිද්ධ කරගන්නද? මේක බාර දෙන්න කියන කාරණාව ළඟට ගිහිල්ලා හිතේ ඇති වෙලා තියෙන ලෝභ සිතක් තියෙනවා නම් ඒක යටපත් කරගන්න ඕනේ. එහෙනම් දානයකදී මූලිකව සඳහන් කරනවා ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි යටපත් කරලා දන් දෙන්න කියලා. එහෙනම් මේ ලෝභය යටපත් කරනවා කියනකොට මෙන්න මේ වාගේ අතිශයින්ම සියුම් තැම්පවා නැති කරගත්ත දවසට තමයි ලෝභය නැති කරලා දන් දුන්නා වෙන්නේ. අන්න ඒ නිසයි මේ දාන පාරමිතාව මේ තරම්ම ගැඹුරු පාරමිතාවක් බවට පත් වෙන්නේ. එහෙනම් ශ්‍රද්ධාවෙන් සීලෙහි පිහිටලා තිසරණ සහිතව උතුම් වූ බුද්ධ වචනේ ගරු කරමින්ම දාන ආදී පින්කම් කරමින් මහත් උත්සාහයක් ධර්මයෙන් යන පුද්ගලයාට මේ උතුම් තත්වයට ළඟා වෙන්න පුළුවන් කියන කාරණාව ඉතාම පැහැදිලිව මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා වීර්‍යවන්තයන්ට පමණයි මේ ගමන යන්න පුළුවන් කියලා.
වීර නැති පුජ්‍යලයකට මේක සම්පූර්ණ කරන්නත් ඉතාම අමාරුයි. ඒ පුජ්‍යලය මගට ගිහිල්ලා කඩා වැටෙනවා. ආරම්භක වීරිය නැතුව යනවා. ආරභත ආරම්භව කියන වීරිය නැතුව යනවා. පටන් ගන්නවා මහත් වූ වීරියකින් මගට එනකොට මන්දෝත්සාහි වෙනවා. එහෙම අයට මේ ගමන යන්න බැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ දුෂ්කර දේවල් කරන්න යම් කෙනෙක් අකමැති නම් පහසු දේවල් කරනවා දුෂ්කර දේවල් කරන්න කැමති නැහැ. ඒ පුජ්‍යලයාටත් කවදාවත් නිර්වාණයට ළඟා වෙන්න තියෙන මඟ බොහොම ඈතයි. මෙතන දුෂ්කර දේවල් කියලා කිව්වේ අපි සාමාන්‍ය ජීවිතේ කරන දේවල් නෙමෙයි. අපි සිල් ගන්නත් හරි කැමතියි. අපි දන් දෙන්නත් හරි කැමතියි. ඒ වුණාට භාවනාවක් කරන්න ටිකක් සමහරලාට ඒ කියන්නේ දානෙටයි සීලෙටයි දෙකටම වඩා භාවනාවක් කරනවා කියන කාරණාව අමාරුයි වගේ කියලා අපි හිතනවා. ඒ නිසා මේ පින්කම් දානෙයි සීලෙයි දෙකම කරනවා. හැබැයි භාවනාවට යන්නේ නැහැ. එහෙනම් ඒකත් දන් දෙන්න සිල් රකින්න තියෙන කැමැත්ත වගේම භාවනාවටත් කැමැත්තක් ඇති කරන්න ඕනේ. අන් ඒත ඒ වාගේ දේවල් තමයි මෙතන මේ දුෂ්කර කියන සඳහන් කරන්නේ. ඒ දුෂ්කර දෙයටත් පුදුම කැමැත්තක් තියෙන්න ඕනේ. ඒ සඳහා වීරිය නැති හින්දා අමාරුයි කියලා තේරෙන්නේ වීරිය වඩලා අමාරු බව නැති කරලා ඒකත් බොහොම පහසු කාර්යයක් බවට පත් කරගන්න කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා තමන් තුළ එවන් අලසකම් සියල්ල යටපත් කරගෙන වීරිය කරන්න ඕනේ. අපි සඳහන් කළා අපි වාගේ වීරිය කරපු අය නෙමෙයි නිවන් දකින ආත්මේ තවත් වීරිය කරේ කියලා. මහා කල්ප අසංඛ්‍ය එකයි ලක්ෂය. පාරමිතා පුරන්න ඕනේ අග්‍ර ශ්‍රාවක බෝධියට යන්න. මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂය එකක්. පෙරම් පුරන්න ඕනේ අග්‍ර ශ්‍රාවකෙක් වෙන්න. 80 මහා ශ්‍රාවකෙක් වගේ වෙන්න. මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ 80 මහා ශ්‍රාවකෙක් වෙන්න. එහෙමනම් අග්‍ර ශ්‍රාවකෙක් වෙන්න පාරමිතා පුරපු කෙනෙක් අපේ මුගලන් මහරහතන් වහන්සේ. මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂයක් පාරමී පුරලා අන්තිමාත්මේ නිර්වාණය අවබෝධ කරන්නේ දවස් 7ක් සක්මන අදිෂ්ඨාන කෙරුවා. 7 දවසක් දිවා රාත්‍රී දෙකේම සක්මන් කරන්නේ. දවල්ට නැවතීමකුත් නැහැ, හවසට නැවතීමකුත් නැහැ. ඒ දවල් දෙකේම සක්මන් කරනවා කියලා තීරණය කළ සක්මන අදිෂ්ඨාන කරන්නේ. 7 වෙනි දවසේ වෙනකොට හරිම අමාරුයි. ඉතින් රෑ දවල් දෙකම ඇවිදිනවා කියහම බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මහා වීරයාගේ වීරිය අඩු වෙන්න දෙන්නේ කියලා. ඒකයි අර මුලින් කීවේ මහා වීරයවන්තයෙකුට විතරයි මේ ගමන යන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙම මුගලන් මහරහතන් වහන්සේ තම රහත් වෙලා නැහැ. මුගලන් ස්වාමීන් වහන්සේ ගාව පහළ වෙනවා. පහළ වෙලා උන්වහන්සේට අනුශාසනාවක් කළේ නැහැ. ඔබට මහන්සි නම් ටිකක් සැතපිලා ආයෙ පටන් ගන්න කියලා අනුශාසනා කිරුවේ නැහැ. නින්ද නොයන්ඩ ක්‍රමදේශනා කළා. නින්ද එනකොට නින්දෙන් වළකින ක්‍රමදේශනා කළා. ඒ හැම ක්‍රමයක්ම අනුගමනය කරන්න කිව්වා. නිදියන් නැතුව ඉන්න. ඒ එකම ක්‍රමයක්වත් සාර්ථක වෙන්නේ නැතුවම නිින්ද එනවා නම් ඉතාලම සිහියෙන් ටික වෙලාවක් සැතපෙන්න කිව්වා. නැතුව මහන්සි සැතපෙන්න කියලා නම් දේශනා කරලා නෑ. එහෙනම් උන්වහන්සේ මොනතරම් දුකක් වින්දාද 7 දවසක් දිවා රාත්‍රී දෙකේ සක්මන් කරලා. මේ මහා කල්ප අසංකේයයකුත් ලක්ෂ්‍ය නිර්වාණය වෙනුවෙන්ම පෙරුම් පුරලා. එතකොට ඔබ මම කවුරුවත් එහෙම පෙරම් පුරපු අය මෙතන ඉන්නවද කියලා අපිට හිතා ගන්න බෑ. එහෙම කරලා නැත්තම් අපි මේ නිවන කියන එක අපිට තව කොයි තරම් ඈතද? එහෙනම් එතෙන්ට යන්න මේ වැඩේ දුෂ්කරයි කී කියා අතහරින්න ගියොත් අපිට කවදාවත් එතෙන්ට යන්න වෙන්නෙම නෑ. මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරපු කෙනෙක් අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය ලබන්නේ. අන්තිම ජීවිතේ පැවිදි වෙලා රහත් වීම සඳහා ඒත් අරමුණු කරන්නේ සක්මනමයි. මාස 10ක් එක දිගටම මාස 10ක් සක්මන් කරනවා.
සැතපෙනවා කියන වචනයක් ඒ වෙලාවට දන්නේවත් නැහැ. මාස 10ෙම සැතපෙන්නේ නැහැ. ආසනේ වාඩි වුණා නම් හේතු වෙන්නේත් නැහැ. අංශක 90ට කොන්ද ඍජුව තියාගෙන වාඩි වෙනවා කියලා කියන්නේ ඊට වඩා හේතු වෙන්නේවත් නැහැ කියලා. මාස 10ක් මේ මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරපු කෙනෙක් මේ වෑයම් කරන්නේ. එහෙමනම් නිර්වාණය කියන එක මොනතරම් සුන්දරයක්ද? නිර්වාණය මොනතරම් සුවදායකයක්ද? ඒ සුන්දර සුවදායක වූ නිවන ඊටම පහසුවෙන් නම් ලැබෙන්නෙම නෑ. මැණික් වටින බව ඇත්ත. නමුත් මැණික් හොයාගන්න හරි අමාරුයි. මහපුළුවේ හුඟ යට තමයි හාරලා හොයන්නේ. දේමන්ති වටින බව ඇත්ත. නමුත් පහසුවෙන් පාරේ තියෙන ගල් කැට හම්බ වෙනවා වගේ අපිට ඒව හම්බ වෙන්නේ නෑ. එහෙමනම් ලෝකේ තියෙන වටිනා දේවල් හරි දුර්ලභයි. එහෙමනම් ලෝක ධාතුවේ තියෙන වටිනාම සම්පත මේ සියල්ලටම වඩා දුර්ලභයි. ලොකු වීර්‍යවන්තයෙකුට විතරයි මේ ගමනේ යන්න පුළුවන්. ඒ කාරණාවේදී අනුරුද්ධ මහරහතන් වහන්සේ කියලා කියන්නේ දිවස් ලාභින් අතර අග්‍රස්ථානයේ ලබාපු මහරහතන් වහන්සේ. මේ හරි වටින ධර්ම කාරණාවක් නිසා මේක මතක් කරන්නේ. පියවි ඇහැ, අපේ පියවි ඇහැ, මේ ජීවිතෙන් මේ ඇහැට හානියක් වෙලා තියෙනවා නම් ඒ පුජ්‍යලයාට කවදාවත් දිවස් ලබන්න බෑ කියලා සඳහන් කරනවා. මේ ඇහැ හරියට වටිනවා දිවස් ලබන්න. පියවි ඇහැට හානි වෙලා නම් දිවස් ලැබෙන්නේ නෑ. එහෙනම් දිවස් ලබන්නත් පියවි ඇහැ ඕනෙමයි කියන කාරණාව එතන සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන කරුණක්. සිවි රජුරු දන් දෙන අවස්ථාවේ පුදුම ආසයි දන් දෙන්නේ සිවි රජුරු. දන් දෙන්නේ හරි ආසාවෙන්. එකම පුද්ගලයා එකම දේ නැවත නැවත ඉල්ලගෙන ආවත් ඔහු පිළිබඳව කිසිම අමනාපයක් අකමැත්තක් ඇති වෙන්නේ නැහැ. දෙන්නමයි කැමැත්තක් තියෙන්නේ. එක දවසක් තමන්ගේ S2 ඉල්ලනවා. S2 දෙන්නල හැටි වෙනවා රජුරු. වේද මහත්තයාට කියනවා මගේ S2 ගලවලා දෙන්න කියලා. වේද මහත්තයා ඇවිල්ලා ඇහැ ගලවනවා. ගලවලා දැන් ඇහැ අතේ තියාගෙන වේද මහත්තයාගේ අතේ ඇහැ තියෙන්නේ. නමුත් ඇතුලෙන් සම්බන්ධ මේ නහරවැල් තාම රජුරුවන්ගේ ඇඟි. ඇහැ තියෙන වේද මහත්තයාගේ අතේ නහරවැල් තියෙන රජුරුවන්ගේ ඇඟි. ඒ වෙලාවේ වේද මහත්තයා අහනවා ස්වාමීනි අවශ්‍ය නම් මේ ඇහැ තිබුණ විදිහටම ඇතුල් කරලා තිබුණ විදිහටම පේන්න සලස්වන්න මට පුළුවන්. අය පාරක් තීරණය කරන්න ඇහැ දෙනවද නැද්ද කියලා. S2 දෙන්න යන්නේ එක ඇහැක් නෙමෙයි. දෙනවද නැද්ද කියලා තීරණය කරන්න. ඒ වෙලාවෙත් කියන්නේ දෙන්න තීරණය කරපු ඇහැ දෙනවමයි. ওই නහරවල ටික කපලා ඇහැදෙන්න කියලායි කියන්නේ. එතකොට ඒ අත්හරින්න පුළුවන්කම තිබිච්ච තරම ශක්‍රදේවේන්ද්‍රය ඇවිල්ලා කියනවා මහරජා දැන් S2 පේන්නේ නැහැ. කැමති වරයක් ඉල්ලන්නේ. ඕනෑම වරයක් දෙනවා කියලා. ඒ වෙලාවේ සිවිරජ්ජුරු ඉල්ලන්නේ දෙනවනම් මට මරණය දෙන්න. වෙන මොකවත් එපා. දෙනවනම් මරණය දෙන්න. ඒ කියන්නේ දැන් රජකම් කරන්න හම්බෙන්නේත් නෑ අන්දෙක්. භාවනා කරලා දිවස් ලබන්නත් බෑස්තකම නෑ. මෙතන තමයි මේ කාරණාව පැහැදිලි කරන්නේ. දෙනවනම් මරණය දෙන්න. ඊළඟට පින්නතුනේ මෙතන සත්‍ය ගැන සඳහන් කරනවා. ඇත්ත කතා කිරීම ගැන. සිවිරජ්ජුරු කවදාවත් බොරු කියන්නේ නෑ. ආන් ඒ සත්‍ය වචනය පාවිච්චි කරන නිසා සිවිරජ්ජුරුන්ට S2ක් පහළ වෙනවා. තමන්ගේ S2 දුන්නාම S2ක් පහළ වෙනවා. ඒ ඇහැ සඳහන් කරලා තියෙනම ධර්මයේ සත්‍ය පාරමිතා චක්කු කියලා. ඇත්ත කතා කරන නිසයි මේ ඇහැ පහළ වෙන්නේ. හැබැයි ඒ ඇහැ සතපුම් දහස් ගණන් ඈත පේනවා. තිබුණ ඇහැට එච්චර පේන්නේ නැහැ. මේ ඇහැට සතපුම් දහස් ගණන් ඈත පේනවා. ගොඩ නැගිලි තිබුණත්, ගස් ගල් තිබුණත්, පර්වත තිබුණත් ඒකක්වත් බාධාවක් නෙමෙයි. මේ ගොඩ නැගිල්ලේ මේ බිත්තියේ අඩියක් ඇතුළට හැරුවොත් ඇතුළ කොහොමද තියෙන්නේ කියලා බලන්න ඕනේ කියලා හිතුනොත් බිත්තියේ අඩියක් ඇතුළ තියෙන එක බල හැකියි. අඟලක් ඇතුළ බලන්න ඕනේ කියලා හිතුනොත් අඟලක් ඇතුළ බල හැකියි. බිත්තියෙන් එහා පැත්ත බලන්න ඕනේ කියලා හිතුනොත් බිත්තියෙන් එහා පැත්ත බල හැකියි.
එහා පැත්ත බලනකොට බිත්තියක් තියෙනවා කියලා අරමුණු වෙන්නේ නැහැ. බිත්තියක් නැහැ වගේ එහා පැත්ත පේනවා. එහෙම පෙනීමක් තියෙනවා සත්‍ය පාරමී චක්කුවට. එහෙනම් එහෙම දන් දිදි ඒ වාගේ කැපකිරීම කර කර සාමාන්‍ය කෙනෙකුගේ ශරීරයේ රෝමෝද්ගමනය වෙනවා. බෝසතාණන් වහන්සේ කෙනෙක් දන් දීපු හැටි කල්පනා කරාම එහෙම මහන්සි වෙලා මහා කල්ප අසංඛ්‍ය 4,01,000 පාරමිතා පුරලා තමයි උන්වහන්සේත් නිවන ගාවට උන්වහන්සේ නිවන ගාවට ආවේ. ඒ වෙන කෙනෙක් නිසා නෙමෙයි, ප්‍රඥාධික බෝධිසත්වයෙක් නිසායි මහා කල්ප අසංඛ්‍ය 4කින් එතෙන්ට එන්න පුළුවන් වුණේ. ශ්‍රද්ධාධික වුණා නම් මහා කල්ප අසංඛ්‍ය 8ක්, වීර්‍යාධික වුණා නම් මහා කල්ප අසංඛ්‍ය 16ක් පාරමී පුරලා එතෙන්ට එන්න වෙන්නේ. ඒකෙන්ම තේරුම් ගන්න ඕනේ මේ නිර්වාණය කියන ධර්මතාවය අපිට කොයි තරම් ඈතින් පිටලා තියෙනවද. හැබැයි ලෝක ධාතුවේ තියෙන අතිවිශිෂ්ටතම තැන මේ වෑයම් කරන්නේ එතෙන්ට යන්නේ. ඒ නිසා මේ අමතර කරුණ පවා සඳහන් කරන්නේ ඒ සඳහා මගතොටේදී ඇතිවෙන්නා වූ යම් බාධාවක් ඔතන හරි තියෙනවා නම් ඒ සියලු බාධාවල් පවා මග හරවාගෙනම ඉදිරියට මේ ගමන යන්න කරුණ සාකච්ඡා කරන්න දැනගෙන තියෙන්න ඕන නිසාමයි. ඒ නිසා සඳහන් කරනවා මේ නිර්වාණය කියන තැනට යන්නේක විනෝද ගමනක් යනවා වගේ යන්න බෑ කියලා. විනෝද ගමනක් යනවා වගේ යන්න බෑ. අනික් සියලුම කටයුතු ඉවර වෙලා නිවනට යන්න කටයුතු සංවිධානය කරන්න. එහෙම කරන්න බෑ. අනික් සියලුම දේවල් නිවන වෙනුවෙන් අතහරින්නයි තියෙන්නේ. අනික් සියලුම දේවල් කරලා නිවනට යන්න වෑයම් කරනවා නෙමෙයි, අනික් සියලුම දේවල් නිවන වෙනුවෙන් අත්හරින්න ඕනේ. ඉතින් මේ කාරණාවල් හරි වටිනවා. සමහර වෙලාවට කෙනෙක් ඒක ලෝකේ හැටි ධර්මදේශනාවක් අහන්න හෝ ධර්මදේශනාවට ආරාධනාවක් කළොත් ඉස්සරලාම ඉල්ලන්නේ නිමාඩු දවසක්. ඒකට හේතු ගොඩක් කියනවා. දැන් මේ දේශනා මාලාව නම් එහෙම ભેදයක් නැහැ. සතියේ ඕනෑම දවසක අපි මේක කරනවා. ඒ වුණාට පිරිසත් වෙනවා. සතියේ දවසක් කියලාත් නැහැ, නිමාඩු දවසක් කියලාත් නැහැ, පිරිසත් වෙනවා. නමුත් සමහරලාට සමහර කෙනෙක් අහන්නෙම නිමාඩු දවසක්. හේතු හැටි ඉදිරිපත් කරන්නේ රැකියාවට යන්න තියෙනවා. තව කළ යුතු දේවල් තියෙනවා. ඒ නිසා නිමාඩු දවසක් තියෙනවා නම් හොඳයි. එතකොට මේ ධර්ම ශ්‍රවණය කරන්න ලෑස්ති වෙන්නේ සංසාරයෙන් එතර යන මඟ දැනගන්න. හැබැයි සංසාරයෙන් එතර යන මාර්ගය හදා ගැනීම වෙනුවෙන් එක දවසක් රැකියාව නිමාඩුවක් ගන්න ලෑස්ති නෑ. එහෙනම් ඒ කාරණාව තමයි මේ අපූර්වට පැහැදිලි කරන්නේ. මේක මේ විනෝද ගමනක් යනවා කියන්න පුළුවන් එකක් නෙමෙයි. අනික සියලුම කටයුතු කරලා ඉවර වෙලා සම්පූර්ණ කරන්න පුළුවන් දෙයක්ත් නෙමෙයි. මේ වෙනුවෙන් අන් සියලු දේවල් අත්හරින්න ඕනේ. එහෙමම තමයි ඒක ඊටාම සාර්ථක ගමනක් බවට පත් වෙන්නේ. ඒ කාරණාවත් මෙතන සඳහන් කරනවා. ඊළඟට මේ ධර්මස්ථාවය සඳහා පිළිපැදිය යුතු මාර්ගය, ඒ මාර්ගයට අපි ගරු කරන්න ඕනේ. පිළිපැදිය යුතු මාර්ගයට අපි ගරු කරන්න ඕනේ. මොකද්ද මාර්ගය? මාර්ගය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයයි. සතර සතිපට්ඨානයයි කියලා අපි කතා කරුවොත් ඒ සතර සතිපට්ඨානයේ තියෙන්නේ ධර්මයේ ඇතුළේ. එහෙමනම් ගරුකල යුතු මාර්ගය ධර්ම මාර්ගයයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේට යම්සේ ගරු කරනවාද ධර්මයටත් එසේම ගරු කරන්න ඕනේ. ධර්මයට විතරක් නෙමෙයි ආර්ය මහා සංඝයාටත් ඒ ගෞරවය අපි ගාව තිබිය යුතුමයි. කාටද ආර්ය මහා සංඝ කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ යම් ක්‍රමයක් දේශනා කරලා තියෙනවා නම් භික්ෂුන් වහන්සේට දිවා රාත්‍රී දෙකේ දිවි හිමියෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කාරණාව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ සියල්ල අතහැරලා දාලා බුද්ධ දේශනාවට අනුව කටයුතු කරන පිරිසක් තමයි ආර්ය මහා සංඝ කියලා කියන්නේ. සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි අතිශයින් ගැඹුරු රූක්ෂ ප්‍රතිපදාවක් ඔස්සේ ගමන් කරන කෙනෙක් ආර්ය මහා සංඝ කියලා කියන්නේ. ඒ නිසායි අපි ස්වාමින් වහන්සේලාට මේ තරම් ගරු කරන්නේ. අපිට කරන්න බැරි දෙයක් උන්වහන්සේලා කරන්න ඉදිරිපත් වෙලා ඉන්න නිසා. ඊළඟට සඳහන් කරනවා මේ ප්‍රතිපදාවේ හැම අංගයකටම ගරු කළ යුතුයි කියලා.
ශ්‍රද්ධාව සීලය ත්‍යාගය ප්‍රඥාව කියන සියලුම අංග වලට භාග්‍යවතුන් වහන්සේට ගරු කරන්නාසේම ගරු කළ යුතුයි. උත්තම වූ ධර්ම රත්නය හරියටම හඳුනාගෙන නැති නිසාත් ඒ ධර්මයට අනුව තම ජීවිතයේ සෑම මොහොතක්ම ඒ ධර්ම රත්නයට අනුවම ජීවිතේ පවත්වන්නට තීරණය කරන පුද්ගලයා මේ ලෝකේ හරි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. බුදුරජාණන් වහන්සේට ගරු කරනා වගේම ධර්ම රත්නයට අනුව ජීවිතේ පවත්වන්න සූදානම් වෙන කෙනා. විශේෂයෙන් ඒ කෙනාට තමයි මහා සංඝ කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව කොයිතරම් ශ්‍රද්ධාවක් තිබුණත් තනියම නම් අවබෝධ කරන්න බෑ භාග්‍යවතුන් වහන්සේවත් මේ ධර්ම රත්නයව. තනියම අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ අපේ ශ්‍රද්ධාව කොච්චර තිබුණත්. ඒ කාරණාවට උදාහරණ කීපයක් මෙතන පැහැදිලි කරනවා. සාරිපුත්තයන් වහන්සේ උන්වහන්සේට තනියම නිවන් දකින්න බැරුව ගියා. උන්වහන්සේත් කොච්චර පාරමී පුරාපු කෙනෙක්ද? මුගලන් මහරහතන් වහන්සේ වගේම මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කරලා තියෙන්නේ. හැබැයි මුගලන් මහරහතන් වහන්සේට වඩා උඩින් සරියුත් මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ. අග්‍ර ශ්‍රාවකයෝ තමයි, දෙන්න සමානයි. නමුත් ඊට වඩා ඉහළින් තමයි සරියුත් මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ. අපේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ හැරුණකොට වැඩි කාලයක් නිරාහාරව ඉන්න පුළුවන් කෙනෙක් හිටියානම් ඒ සරියුත් මහරහතන් වහන්සේ. සාමාන්‍ය මිනිහෙකුට දවස් 7කට වඩා ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. ඒකනේ මහරහතන් වහන්සේලා සමාධියට සමවැදිලා සමාධියෙන් අවදි වෙච්චාම උන්වහන්සේට පූජා කරන දාණය ඒ තරම්ම මහත්ඵල වෙන්නේ. සමාධියෙන් අවදි වෙච්ච රහතන් වහන්සේට පූජා කරන දාණය ඒ මොහොතේම විපාක දෙනවා. එහෙම නැත්නම් දවස් 7ක් ඇතුළත විපාක දෙනවා. ඇයි එහෙම විපාක දෙන්නේ? ඒ රහතන් වහන්සේටම වෙන වෙලාවක දානයක් දුන්නොත් එහෙම විපාක දෙන්නේ නැහනේ. මේ වෙලාවේ විතරක් එහෙම වෙන්නේ ඇයි? සමාධියෙන් අවදි වෙන දවස් 7කට පස්සේ එදා අවදි වෙලා උන්වහන්සේ පාත්‍රය අරන් පිණ්ඩපාතේ වඩින්න මාර්ගයට බහින්නේ. අද කවුරු හරි දන් දුන්නොත් මං ජීවත් වෙනවා, එහෙම නැත්නම් මං පිරිනම් පානවා. එතකොට උන්වහන්සේට අද දවසේ දානය පිළිගන්වන පුද්ගලයා තමයි උන්වහන්සේට නැවත ජීවිතය ලබා දෙන කෙනා. ඒ මහා උත්තමයන් වහන්සේට නැවත ජීවිතය ලබා දෙන පිණින් ඒ මොහොතේම හෝ දින 7ක් ඇතුළත මේ ජීවිතෙම මේ දාන විපාක ලැබෙනවා. 8 වෙනි දවසේ මොනවා දන් දුන්නත් උන්වහන්සේ ජීවත් කරවන්න බැහැ. එහෙමනම් මිනිහෙකුට 7 දවසකට වඩා ජීවත් වෙන්න බැහැ ආහාර නැතුව. නමුත් සඳහන් කරනවා සරියුත් මහරහතන් වහන්සේ අර්ධ මාසයක් වැඩ ඉන්නවා කියලා ආහාර නැතුව. දවස් 15ක් උන්වහන්සේට පුළුවන් ආහාර නැතුව වැඩ ඉන්න. බුදුරජාණන් වහන්සේට සීමාවක් නැහැ. නමුත් සරියුත් මහරහතන් වහන්සේ දවස් 15ක් වැඩ ඉන්නවා කියලා සඳහන් කරනවා. මේ තරම් මහා උත්තමයන් වහන්සේ තනියම බැරි වුණානේ නිවන් අවබෝධ කරගන්න. ගිරග්ග සමජ්ජ කියන උත්සවයේ බලලා කලකිරිලා මිත්‍රයත් එක්ක පිට වෙලා යන්නේ. විවිධ ගුරුවරු ගාවට ගියා, කාගෙන්වත් බැරි වුණා හොයාගන්න. ඒ නිසා තමයි නැවත දෙන්න කතා කරලා දෙපැත්තට බෙදෙන්නේ. ඔබ ওই පැත්තෙන් යන්න, මම මේ පැත්තෙන් යන්නම්. ඔබට හරි මග හම්බුනොත් මට කියන්න, මට හම්බුනොත් ඔබට කියන්න. ඒ යන අතරේ තමයි අසජී කියන මහරහතන් වහන්සේ මුණ ගැහෙන්නේ. උන්වහන්සේගෙන් කරුණුකාරණා විමසුවාට පස්සේ උන්වහන්සේක ගාථාවක් සඳහන් කළා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ච ඒවං වාදි මහා සමනෝ. මේ ගාථාවේ මුල් වචන කීපය අහනවත් සමගම උන්වහන්සේ සෝවාන් කියන ආර්ය මාර්ග ඵලයට එනවා. වචන කීපය යහන්නේ. නමුත් මේ චුට්ට අවදි කරවා ගන්න බැරි වුණානේ තනියම. මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයක් පාරමිතා පුරලවත් මේ වචන කීපයක් අහනකොට මාර්ගඵල ලබන්න පුළුවන් උත්තමයාට ඒක තනියම අවදි කරගන්න බැරුව ගියා. එහෙනම් මේ සංසාරේ ඒ තැනට පින් කරපු අය මේ පිරිස අතර ඕන තරම් ඉන්න පුළුවන්. නමුත් හරියටම කල්යාණ මිත්‍රයන්ගෙන් මග දකින්නතුරු ඒක අවදි කරගන්න බැරුව යන නිසා මෙතන සඳහන් කරනවා පහසුවෙන් නම් මේක තේරුම් ගන්න බැහැ කියලා. ඒ නිසා
සාරිපුත්තයන් වහන්සේගේ ගුණය ප්‍රඥාව කොයි තරම්ද අසූ මහා ශ්‍රාවකයෙකුටවත් ඒක හිතා ගන්න බෑ කියලායි සඳහන් කරන්නේ. සරියුත් මහ රහතන් වහන්සේගේ නුවණ දිහා අසූ මහා ශ්‍රාවකයෙකුට බලන්න බෑ. මහ මුහුද දිහා බලලා ඉවර වෙන්නේ නෑනේ. කොච්චර බලාගෙන බලාගෙන ගියා සීමාවක් නෑ. ඒ වගේ තමයි අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් සරියුත් මහ රහතන් වහන්සේගේ ඥාන සාගරයේ දිහා බලාගෙන ගියොත් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේට ඒ ඥාන සාගරය බලලා ඉවර කරන්න බෑ කියලා සඳහන් කරනවා. එතරම්ම ඥාන සාගරයක් තියෙන උත්තමයන් වහන්සේට තනියම නම් ධර්මය අවබෝධ කරන්න බැරුව ගියා කියන කාරණාව නැවත නැවත මේ සිහිපත් කරලා තියෙන්නේ මෙහි ගැඹුරම තහවුරු කරන්න ඕන නිසා. ඊළඟට සඳහන් කරනවා ඒ කාරණාව එහෙමනම් මේ අන්ධ බාල පෘථග්ජනයෙකුට ඒ කාරණාව කොයිතරම් අමාරු වේද. ඒ නිසා සඳහන් කරනවා කල්යාණ වූ පෘථග්ජනයෙකුට සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මහා විශාල දැනුමක් ලබා ගන්න පුළුවන්. කල්යාණ වූ පෘථග්ජනයෙක් කාටද මේ කල්යාණ වූ පෘථග්ජනය කියලා කියන්නේ? එහෙනම් මේ පිරිස වගේ පිරිසක් මාර්ගයට බැහැගන්න ඕනකම තියෙනවා. කල්යාණ වූ පෘථග්ජන කියන්නේ ඒකයි, මාර්ගයට බැහැගන්න ඕනකම තියෙනවා. ඒ මාර්ගයේ යන විදිහ මොන දුකක් විඳගෙන හරි හොයනවා කල්යාණ පෘථග්ජන. අන්න එහෙම කල්යාණ පෘථග්ජනයෙකුට ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මහා විශාල දැනුම් සම්භාරයක් එකතු කරගන්න පුළුවන්. හැබැයි ඒ දැනුම් සම්භාරය කොතන හරි අපිට පිහිට වෙනවා සෝතානු දත කියන සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙන විදිහට. එක්කෝ දිව්‍ය ලෝකයකදී පිහිට වෙනවා, නැත්නම් බ්‍රහ්ම ලෝකයකදී පිහිට වෙනවා, එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකෙදී හරි ඒ ලබාගත් දැනුම් සම්භාරයේ කවදාවත් අහක යන්නේ නැහැ. මේ දරණ ව්‍යායම කවදාවත් අහක යන ව්‍යායමක් නෙවෙයි සියලු දෙනාටම. එහෙම සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැරි තරම් දැනුමක් යම් කෙනෙකුට තිබුණත් මේ ශාසනය ගැන හිතාගන්න බෑ කියලා සඳහන් කරනවා. සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැරි දැනුමක්. ඒ කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේගේ දැනුම අසූ මහ ශ්‍රාවකයෙකුට හිතාගන්න බෑ. අසූ මහ ශ්‍රාවකයන් වහන්සේගේ ඥාන සාගරයේ සාමාන්‍ය රහතන් වහන්සේ නමකට හිතාගන්න බෑ. සාමාන්‍ය රහතන් වහන්සේ නමගේ ඥාන සාගරයේ අනාගාමීන් වහන්සේ කෙනෙකුට හිතාගන්න බෑ. මෙහෙම පිළිවෙලින් තමන්ට වඩා ඉහළ කෙනාගේ දැනුම් සම්භාරය අනික් කෙනාට ඉක්මවන්න බෑ. ඒක පුදුම දැනුම් සම්භාරයක්. එහෙම දැනුම් සම්භාරයක් තියෙන කෙනෙකුට නමුත් මේ ශාසනය හරියට තේරුම් ගන්න අපහසුයි කියලා සඳහන් කරනවා. ඒ කාරණාව ඉතාම අමාරුයි. ලෞකික ඥානවන්තයෙකුට නම් මේ ශාසනය පිළිබඳ කාරණාව කිසිසේත්ම හිතාගන්න බෑ. උදාහරණයක් ඇටියෙට ලෝකේ වර්තමානයේ පහළ වෙච්ච මහා ප්‍රඥයන් හැටියට සැලකෙන ඔය ඇල්බර්ට් අයින්ස්ටයින් වාගේ අය, ඇරිස්ටෝටල් පඬිතුමා වාගේ අය, මහා ඥාන සමුදායක් තිබිච්ච අය හැටියටයි ලෝකෙ ප්‍රසිද්ධ. සඳහන් කරනවා මේ වාගේ අයට මේ ශාසනය දූවිල්ලක්වත් දෙන්න බෑ කියලා. ඒ වාගේ දැනුමක් තිබ්බ අයට ශාසනය දූවිල්ලක්වත් දෙන්න බෑ කියලා සඳහන් කරනවා. එහෙනම් මේ ශාසනය කියන එක ලේසියෙන් හිතාගන්න පුළුවන් කරුණක් එහෙම නෙමෙයි. එතරම්ම ගැඹුරුයි, එතරම්ම ශ්‍රේෂ්ඨයි. අවබෝධ කරන්න උත්සාහ කරන කෙනාට පුදුමාකාර මිහිරි. ඔබට ඒක දැනේවි මේ සාකච්ඡාවේ විසුද්ධි මාර්ගයෙන්. මේ ආනාපාන සතිය කොහොමද වඩන්නේ කියන කාරණාව අවබෝධ වෙනකොට බුද්ධ වචනේම දේශනා කරලා තියෙනවා ඒ කාරණාව කොයි තරම් ප්‍රණීතද කියන කාරණාව. මේ ජීවිතෙන් මේ මොහොතේ අත්විඳින්න පුළුවන් ප්‍රණීතත්වයක් එතන තියෙනවා. එහෙම සුවයක්, එහෙම සැපයක් ඔබ සියලු දෙනාගේම ජීවිතවලට බුද්ධ වචනයට අනුවම ළඟා කරවලා දෙන්න තමයි මේ මහා ශ්‍රද්ධාවන්ත වූ කල්යාණ මිත්‍ර වූ දීපලාල් විජේරත්න මහත්මයා මෙතනිය ඇතුළු අය පිරිස අප්‍රමාණ පරිශ්‍රමයකින් මේ මහා ධර්ම සාගරයේ ලෝකයට දානය කරන්න මේ කටයුතු කරලා තියෙනවා. අපිට මේ ජීවිතෙන් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න මේ සාසයේ සුවය කොච්චරද කියන කාරණාව හොයන්න. ඒ නිසා අපි හැමෝටම ඒක අත්‍යවශ්‍යයි. ඊළඟට සඳහන් කරනවා මේ තාමත් සඳහන් කරන්නේ මේ ආරම්භක ස්ථානයේ මේ ශාසනයේ ගැඹුර ගැන විසුද්ධි මාර්ගයේ මේ පැහැදිලි කිරීමත් එක්ක. කොයි තරම් ශාසනයේ ගැඹුරද කියලා තව උදාහරණයක් සඳහන් කරනවා. දැන් මහසાગරයේ ගත්තහම
දැනට අපි දන්නේ මහසાગරයේ ඉන්න ලොකුම සත්තු තල්මස්සු කියලා. විශාල සත්තු. ඔය නිල් තල්මස්සාගේදී සත්තු තමයි දැනට හොයාගෙන තියෙන සාගරයේ ඉන්න ලොකුම සත්තු. ඒ වුණාට ඊට වඩා ලොකු සත්තු මේ සාගරයේ ඉන්න බව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඊට වඩා ලොකු සත්තු ඉන්න බව ධර්මයේ සඳහන් කරනවා. නමුත් තාම අපි හොයාගෙන නැහැ. අපි හොයාගත්ත ලොකුම පිරිස තමයි ඔය නිල් තල්මස්සු වාගේ අය. ධර්මයේ සඳහන් කරනවා විශේෂයෙන් සුතසෝම ජාතක කතාවෙත් මේ කාරණාව සඳහන් කරනවා. සාගරයේ ඉන්නවා කියනවා තිමිර පිංගල තිමිංගල තිමිර පිංගල තිමිංගල මේ නම් වලින් හඳුන්වන මත්සියෝ මේ මහ සාගරයේ ඉන්නවා කියලා සඳහන් කරනවා. කොච්චර විශාලද? යොදුන් 500 යොදුන් 700 විශාලයි. මේ තිමිර පිංගල තිමිංගල ආදී මත්සියෝ දිග යොදුන් 500ක් යොදුන් 700ක් සමහර අය. ඉතින් යොදුනක් වර්තමානයේ හැටියට අපි සතපොම් 10ක් කියලා කල්පනා කරුවොත් යොදුන් 500ක් කියලා කියන්නේ මෙයාගේ දිග හැතැක්ම 5000ක්. ඉතින් අපිට කොහෙන් බලලා ඉවර කරන්නද මේ සත්‍යයගේ දිග? හරියට මෙහෙම සතෙක් අපි දැක්කොත් අපිට සතෙක් කියලා හිතාගන්නවත් බෑ. දූපතක් වාගේ. ඒ මහත පැත්තට බැලුවත් අපිට බලලා ඉවර කරන්න බෑ. දිග පැත්තට මෙයාගේ දිග බලාගෙන යන්න ගියොත් අපිට දවස් ගාණක් යන්න වෙනවා වාහනයක් අරගෙන. මෙයාගේ දිග. ඉතින් කිසිසේත්ම අපිට තේරුම් ගන්න බෑ. ඒ මේ සාගරය. සාගරය එහෙම තේරුම් ගන්න බැරි නම් ශාසනය කොහොම තේරුම් ගන්නද කියන කාරණාවයි මෙතන කියන්නේ. මේ සාගරයේ ඉන්න මේ විශාල මත්ස්‍යයන්ට වඩා මේ ශාසනයේ සීලවන්තයෝ හැම පැත්තෙම විශාලයි. හැම පැත්තෙම උත්තරීතරයි. ඒ නිසා එක් ස්වාමින් වහන්සේ නමකගේ එක් මාර්ගඵලලාභීන් වහන්සේ කෙනෙකුගේ ගුණය අපි වාගේ මේ සාමාන්‍ය පෘථජන පුජ්‍යලයන්ට ජීවිත කාලෙම අධ්‍යයනය කරලවත් අධ්‍යයනය කරලා ඉවර කරන්න බෑ. ඒ සාමාන්‍ය කෙනෙකුගේ එහෙමනම් පල්ලහ මාර්ගඵලලාභීගේ එහෙමනම් 80 මහා ශ්‍රාවකෙක් අග්‍ර ශ්‍රාවකෙක් ගාවට යනකොට කොහොම තේරුම් ගන්නේද? අන්න ඒ නිසයි සඳහන් කරුවේ ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ කෙනෙකුට මේ ශාසනයේ දුවිල්ලක්වත් වෙන්න බෑ කියලා. හිතා ගන්නවත් බෑ උන්වහන්සේලා ගාව තියෙන ගුණ සමුදායන් පිළිබඳව සහ ඥාන සමුදායන් පිළිබඳව. ඊළඟට පින්නතර මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේවල් කවදාවත් විද්‍යාවත් එක්ක ගලපන්න විද්‍යාවෙන් සංසන්දනය කරන්න පුළුවන් කමකුත් නැහැ. කොහොමටවත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව විද්‍යාවෙන් සංසන්දනය කරන්නත් බෑ. සංසන්දනය කරලා ඔප්පු කරන්නත් බෑ. අපි ඒක විද්‍යාවත් එක්ක පිළිගන්න ගියොත් අපි මිත්‍යා දෘෂ්ටිකය වෙනවා මිසක් අපිට සම්මිය දෘෂ්ටියට යන්න වෙන්නේ නැහැ. මේ දේශනාවට විද්‍යාවට කවදාවත්ම කිට්ටු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් පුදුමාකාර අවබෝධයක්. ඒකට උදාහරණත් මම දැන් කලින්ත් අපි සඳහන් කළාද? සඳහන් කරන්න ඇති. මේ සූර්යයා පිළිබඳව කරපු එක ප්‍රකාශයක්. වසර 2000ට කලින් විද්‍යාඥයෝ සඳහන් කරලා තිබුණේ සූර්යා ගමන් කරන්නේ නැහැ කියලා. සූර්යා එක තැන තියෙන වස්තුවක්. සූර්යා වටේට පෘථිවිය ගමන් කරනවා කියලා. නමුත් වසර 2000 ගණනකට කලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිනවා සූර්ය මණ්ඩලය ගමන් කරනවා කියලා. වසර 2000න් පස්සේ විද්‍යාඥයෝ කියනවා සූර්යා එක තැනක ඉන්නේ නැහැ, සූර්යා ගමන් කරනවා කියලා. හැබැයි ඒ ඊයේ පෙරේද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ වසර 2000 ගණනකට කලින් දේශනා කරලා තියෙනවා. බුද්ධ වචනයේ කිසි වෙනසක් නැහැ. නමුත් විද්‍යාඥයන්ගේ ප්‍රකාශ දවසින් දවස වෙනස් වෙනවා. ඒ නිසයි විද්‍යාවත් එක්ක සංසන්දනය කරන්න බැරි බුදුදහම. නිශ්චල ප්‍රකාශය, හෙල්ලෙන්නේ නැති ප්‍රකාශ තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවයි.